අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රේගුවේ ඇති අත්‍යවශ්‍ය ආහාර බහලුම් වහා නිදහස් කරන්න ජනපති නියෝග කරයි සහල් කන්ටේනර් 500ක් වරායේ තවත් ගුරුවරුන් පිරිසකට 5000 දීමනාව විසයි 22 ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය සියතට ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ ජනතාව සිය ආදායමින් 50%කටත් වඩා වැය කරන්නේ ආහාර පාන සඳහායි ආහාර පාන හිඟවන විට මිල ඉහළ යනවා එවිට ජනතාවට තම ආදායමෙන් තවත් කොටසක් ඒ සඳහා වැය කරන්න සිදු වෙනවා මෙවැනි විට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල දිනපතා ඉහළ යමින් තිබෙනවා ඒ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 2000ක් පමණ වරායේ හිර වෙලා තිබෙනවා ඒ ඩොලර් හිඟය නිසායි වහාම මේ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් නිදහස් කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරා ඒ අතර සහල් කන්ටේනර් 500ක්ද තිබෙන බවයි වාර්තා වන්නේ අපේ රටේ ගෙවුණු ඉතිහාසයේ තුල වැඩිම උද්දමනයක් වාර්තා වුණේ ජනවාරි මාසයේ. එය 14.2%. උද්දමනය කියලා කියන්නේ ආහාර පාන සහ අත්‍යවශ්‍ය සේවාවල මිල ඉහළ යාමයි. අපේ රටේ භාණ්ඩවල මිල කොච්චර ඉහළ ගිහිල්ලාද කියන එකට මීට වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නැහැ. මිල ඉහළ යාමට ඩොලර් හිඟය රුපියල් 5ත වැටීම වගේම ආනයන සීමාද හේතු සාධක වුණා. දැන් මාස කිහිපයක සිට වරායේ බහලුම් විශාල සංඛ්‍යාවක් හිර වෙලා. ඒ අතර සහල් කන්ටේනර් 500ක් පමණ තිබෙනවා. මේ බහලුම් නිදහස් කරන්න බැරි ඩොලර් හිඟය නිසා. පසුගිය මාස කිහිපය පුරාම ඇසුනේ අද දෙනවා හෙට දෙනවා කියන ඩොලර් කතාව. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කිහිප වතාවක්ම ඩොලර් ලබා දෙනවා කියලා කිව්වා. නමුත් නිදහස් කිරුණු බහලුමක් නම් නැහැ. මේ අතරතුර තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ප්‍රශ්නෙට මැදිහත් වන්නට ඊයේ සිදු වුණේ. දැනට වෙළඳපොලේ පවතින සමහර අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයට හේතුව මේ ආහාර පාන බහලුම් නිදහස් නොකිරීමයි. මෙම බහලුම් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා. ඒ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහායි. මෙහිදී විශේෂයෙන් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනයට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. ඒ වගේම මීට මුවාවී අත්‍යවශ්‍ය නොවන දෑ ගෙන්වීමට ඉඩ දෙන්න එපා කියලත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ වගේම භාණ්ඩ සංගවා මිල ඉහළ දැමීමේ කූට ව්‍යාපාර නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. අදවන විටත් වෙළඳපොලේ සමහර භාණ්ඩ හිඟයි. ඒ වගේම මිල අධිකයි. ජීවත් වීම ඉතාම අමාරු බවයි ජනතාව අදත් පැවසුවේ. තීනිත් ජනං, හාලුත් ජනං, පෝර නෑ, ගොවිතැන් කරන්න මොකවත් නෑ. ගන්න නෑ මාත්‍යා, ගන්න නෑ, මොකවත් ගන්න නෑ, තියනකොට නෑ ගන්න. ඉතින් ආණ්ඩුව යරද්ද තමයි මාත්‍යා, අපි ඡන්දේ දුන්නා තමයි. ඉතින් දැන් වැඩක් නෑ කතා කරලා. තියනවා ගන්න නම් ගොඩක් දේවල් තියනවා, සල්ලි නෑ. මුකුත් කරගන්න විදියක් නෑ. හරි අමාරුයි තමයි ජීවත් වෙන්නේ. සල්ලි දීලවත් ගන්න බඩුවක් නෑ. අවශ්‍ය බාණ්ඩ සපයන එක වගකීමක් නේ. ඒක කෙරෙන්නේ නෑනේ. වෙන්දට වඩා ගොඩක් මිලත් වැඩි. පරිප්පු ගන්නත් හාලුත් නෑ. ගොඩක් හාල් ඇත්තෙම නෑ. කොහෙන් හරි ලබා දෙන්න බෑ ජයරාජ්. වසරකට රුපියල් මිලියන 2000ක් උපයන හවුල් ව්‍යාපාර පුද්ගලින් සහ සමාගම් වලින් 25%ක අධිභාරයක් අය කිරීමට අදාළ ගැසට නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම පනතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂිත අරමුදලද අයත් බවටයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ. ඇත්තම කතා කරනවා නම් ගරු සභාපතිතුමනි, අද අපේ රටේ දැනට මේ මොහොතේ තියෙන සංචිත ප්‍රමාණය දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ත් 800ත් අතර ඇත්ත වශයෙන්ම අද දවස වෙනකොට සති 3කට කාලයකට පමණයි සංචිත මේ ආණ්ඩුව අධිභාර බද්දක් පිළිබඳව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා මේ වෙන විට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි පික් පොකට් ගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. මේ 125 බද්ද තුල රුපියල් බිලියන 65කට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි වලට තට්ටු කරන්නයි
මේ ආණ්ඩුව හදන්නේ. මම මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අශික්ෂිත ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නට එපා. ඉදිරිපත් කරපු ගැසට් එක වහම හකුලා ගන්න. සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඕපදූප වලට උත්තර දෙන්න බෑ. මිනිසුන්ගේ ජීවන බර වැඩි වීම බඩු මිල වැඩි වීම අර්ථසාධක අරමුදලේ Opposition leader asked the question of national importance. It was right that the Minister of Finance should have been present and the government had given answer because right now... So Honorable Jonathan Fernando has said the government will make the answer. Why can't the government answer that? ඒ වගේ වැදගත් ප්‍රශ්නයක් අහනකොට මුදල් ඇමතිතුමා නැහැ. මුදල් රාජ්‍ය ඇමතිතුමා නැහැ. Why are you abruptly switching the mic off? So when the government member wants to speak as well, we have to give them. Are you aware of parliamentary practice? අපි පැහැදිලිව කිව්වා විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට අපි රජයක් හැටියට ඉදිරියේදී උත්තර දෙනවා කියලා. ඒතුමාට මෙච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒ වගේම අපි කවි රශී පිටු ඇමතිතුමා කිව්වා මට මොලේ නැහැ කියලා. ඔබතුමාගේ මොලේ කෙලිය දැක්කනේ අවුරුදු 4 මාරෙන් ගෙදර යන්න ගිහිච්ච හැටි. ඊය රෑ මේ ගැසට් එක ගැහුවේ අර්ථ සාධකේ ලාභෙන් 125ක බද්දක් ගන්න යනවා කියලා. ඒකට ඒක තමයි වැදගත් කාර්යය. අපේ රටේ වැඩ කරන ජනතාවගේ honorable member the government has said they will present the answer to this. රටේ මුදල් නැති තත්ත්වයේ තුල සේවකයාගේ අර්ථ සාධක අරමුදල මේකෙන් 125ක් ගන්නවා කියන්නේ මේක හෙන ගහන අපරාධයක්. අපි හිතනවා ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරු මේක පාර්ලිමේන්තුවට පාන්ත ගෙනාවුවාම මේ පිටට විරුද්ධව ප්‍රචණ්ඩය දෙන්න ඕනේ. අපි මේකට සමග ජනබලය විතර බලාපොරොත්තු වෙන අධිකරණයට යන්න. දැන් අපි දන්නවා අද දිනට අර්ථ සාධක අරමුදලටත් තට්ටුව දාන්න යන්නේ. අර බංගලොත් වෙච්චි වලවුල ඉන්නවා අම්බලම්පාලුව වගේ පුතාලා. තියෙන සේරම උගස් කරනවා විකුණනවා අන්තිමට ගේ ඇතුලේ නිදාණයක් තියනවාද කියලා බලලා ඒකත් හරනවා. දැන් ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් අපේ රටේ සමස්ත ජනතාව සමස්ත සේවක ජනතාව ඔවුන්ගේ දහඩියෙන් එකතු කරපු මේ දැවැන්ත අරමුදලටත් විදින්න තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් යන්නේ. මේ වෙනකොට රජයේ රෝහල්වල 80ක පමණ අත්‍යවශ්‍ය ඖෂධ නොමැති බව වාර්තා කළා. ඒකට ප්‍රධානම හේතුව මේ ඩොලර් හිඟය. අද මුල පාලනය නාමිකව තිබුණට ෆාමසිවල මිල පාලනයක් නැහැ. ඖෂධ ඉතාමත්ම ඉහළ මිලකට අදාළ වී වෙනවා. තව මාස දෙක තුනක් යනකොට දැන් සමහර ආනයනකරුවන් කෙලින්ම උන්ගේ ආනයන නවත්වීමට ක්‍රියා කරනවා. එහෙම වුණොත් ගෘම ඖෂධ හිඟයක් ලංකාවේ ඇති වෙනවා. මම මාස 6ක මගේ බෙහෙත් ටික මම ගබඩා කරගත්තා. කෝකටත් කියලා. වෙන කොහෙන් ගන්නද? ඖෂධ හිඟයක් ඇති වෙන්න ඩොලර් නැතිවීම වගේම ඖෂධ නියාමන අධිකාරී මේ දත්ත අතුරුදහන් වීමත් කොයිම් ප්‍රමාණයකට හෝ බලපාලා තියෙනවා. මේ පිළිබඳව අපි නීතිය ක්‍රියාත්මක කරන මෙවැනි දත්තයන් ආරක්ෂා කර ගැනීමට අදාළ ආයතනවල ප්‍රධානීන්ට සහ ඒ ආයතනවලට වක්කීමක් තියෙනවා. යම් කිසි කෙනෙක් වක්කීම් පැහැර හැරලා තියෙනවා නම් ඒ පිළිබඳව නීතිය අපි ක්‍රියාත්මක කරන ඒ වගේම මේ වෙනකොටත් ඒක රිකවර් කරගන්න අවශ්‍ය පියවර අපි අරගෙන තියෙනවා. මැකුණු දත්ත සියල්ලම පාහේ මේ වෙනකොට නැවත ලබා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඒ අදාළ ආයතන සමත් වෙලා තියෙනවා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ ඒ ලබාගත් දත්ත නැවතේ මුල් ස්ථානවලට ස්ථානගත කිරීම. මැකුණු කිසිම දත්තයක ඖෂධයක මිල ඉහළ නැංවීම සඳහා හැකියාවක් තියෙන දත්තයක් නැහැ. පසුගිය යහපාන රජයේ යටතේ මහපොළ සම්බන්ධයෙන් විවිධ වංචා දූෂණ අසාමාන්‍ය ප්‍රමාණයක් වෙලා තිබෙන බව මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැති. දේශපාලනඥයන් මෙවැනි අරමුදල් වල සභාපතිත්වයන් දැරීම සාධාරණ නැහැ. මහපොළ ශිෂ්‍යතුලාභියෙක් මමත් මට තියෙන්නේ දැන් අග්‍රනිෂ්කාරතුමා එන්නේ නැත්තේ ඇයි කියන හේතුව හොයලා ඒකට පිළියම හොයන්න වර්තමානයේ බැරිද අපිට? ඉස්සෙල්ලා ආණ්ඩුව යටතේ ඇතිවෙච්ච දේ නිසා අගවිනිසුරුතුමේ මේ තනතුර තවදුරටත් දරන්න ප්‍රතික්ෂේප කරනවා. මම හැමදාම සදාකාලික මේක ඇමති වෙලා ඉන්නේ. අනේ ඔබතුමා විශ්වවිද්‍යාලේ ගිය එක ගැනයි මම මේ කල්පනා කරන්නේ. මමත් මහපොළ ශිෂ්‍යත්වය විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කාලේ ලැබපු ශිෂ්‍යකම් 500යි අපිට ලැබුණේ. ඒ කාලේ වෛද්‍යවරයෙකුගේ වැටුපත් රුපියල් 2000යි. අද මේ මහපොළ ශිෂ්‍යත්වයට ගෙවන්න රුපියල් 5000යි. සැකයක් ඇති වෙනවා මේ වර්ණා කරලා අන්දලා මේකෙන් මේ අරින්න හදන ඇරිල්ලක්ද කියන කාරණය ගැන දැන් ලොකු සැකයක් ඇති වෙනවා. තවත් ගුරුවරුන් කණ්ඩායමකට රුපියල් 5000 දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එම ගුරුවරුන් ගණුවේ පරිවෙනාචාර්යවරුන් රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන්. ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ඇතුළේ මෙතෙක් පරිවෙනාචාර්යවරුන් රජයේ අනුමත පාසල් පෞද්ගලික පාසල් ගුරුවරුන් එවැගේම උපකෘත පාසල් විශේෂ පාසල් ගුරුවරුන් සඳහා අදාළ රුපියල් 5000 විශේෂ දීමනාව නිකුත් වෙලා තිබුණේ නැහැ.
ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව ඒ යුක්තිය ඉෂ්ට කිරීම සඳහා තීරණ කරනු ලැබූ බව ඔබට දැනුම් දෙනවා. අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සිමෙන්ති භාවිත නොකරද වෙළඳපොලේ දැවැන්ත සිමෙන්ති හිඟයක් පවතිනවා. සිමෙන්ති හිඟයක් තියෙනවා. ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වපු විශේෂ රැස්වීමකදී මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනම් ක්ෂණික පියවර ගන්නා ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මහ බැංකුවටත් ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවටත් ඒ විශේෂ නියෝග කීපයක් ජනාධිපතිතුමා නිකුත් කරලා තිබුණා. ඒ මැද්දේ යම් ප්‍රමාදයන් තියෙනවා. ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී සමහර වෙලාවට පළවෙනි පැයෙම සිමෙන්ති අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගම ලක්ෂයක් කියලා කියන වැඩපිළිවෙළ සකස් කරලා තියෙනෙත් කාර්තු හතරකට මේක බෙදලා. ඒ නිසා ලොකු බලපෑමක් මෙහි මොත සිද්ධ වෙලා නැහැ. ඒ වගේම අපි සුබවාදීව හිතනවා ඊයේ ජනාධිපතිතුමා විසින් නිකුත් කරනු ලැබූ ඒ නියෝගයන් ඇතුලේ වරායේ දැනට හිරවලා තියෙන කන්ටේනර් විශාල ප්‍රමාණයකුත් ඒ වගේම සිමෙන්ති වැනි ඉදිකිරීම් කර්මාන්තයට අදාළව අත්‍යවශ්‍ය භාණ්ඩ සිමෙන්ති ඇතුළු ගෙන්වීම සඳහාත් කිසියම් ආකාරයක සහනයක් ඒ ව්‍යාපාරික ප්‍රජාවට ලැබෙයි කියලා ඒ ලැබිය යුතුයි කියලා කියන එක තමයි අපේ යෝජනාව අපේ විශ්වාසය. ගිය වසරේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සිමෙන්ති භාවිතය සහ ඉල්ලුම 20%කටත් වඩා වැඩි ප්‍රමාණකින් ඉහළ ගිහිල්ලා තියෙන බව අපි සටහන් කරන්න අවශ්‍යයි. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. අපි අද ලෝක ව්‍යසනයෙන් ගොඩාම ජාතිය. මේ වෙලාව වෙනකොට කොච්චර රටවල් අහලා තද වෙනකොට. හැබැයි ඒකෙන් අපි ගොඩාම. අපි මේ ආණ්ඩුව ඊළඟ මැතිවරණයට යන්නේ ලෝකයට ණය නැති රටක් විදියට මේ රට පත් කරලයි කියන එක සිහිපත් කරන්න ඕනේ. දැන් අර කිතුළු ගහට නැගපු මිනිහටත් තියුණලු හේතුවක් කියන නිදහසට මේ කරන හැම වැඩේම වසන් කරන්න විවිධ හේතු කියනවා. කටිනුන් නැහෙන් තමයි කොරෝනා වෛරසය ඇතුල් වෙන්නේ කියලා, ඔමික්‍රෝන් පැතිරීම වැඩි කියලා හෙට අනිද්දා මිනිස්සුන්ගේ නහයටයි කටටයි ඇබ ගහන්න එහෙමනම් තීරණය කරන්න එපා. ගමේ අවශ්‍යතාවය තේරුම් ගත්ත නායකයෙක් අපිට ඉන්න නිසාද ගමේ පාරවල් ටික කාපට් වෙනකොට අපේ රටේ අධිවේගී මාර්ග හැදෙනවා. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල අද ආරම්භ කරලා තියෙනවා. බහුතරයක් අද ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්නේ නැහැ, ආණ්ඩුව රකින්නේ නැහැ. ඔවුන් තීරණාත්මක මොහොතක ආණ්ඩුවෙන් එළියට යන්න බලාගෙන ඉන්නේ. ඉතින් අන්තිමට වගේ සුනක පෝතකෝ ටිකක් විතරයි බුරන්ඩ ඉතුරු වෙන්නේ. කොහොම පරිස්සමෙන් බුරන්ඩ, හැමදාම බුරන්ඩ බැරි වෙයි. පිස්සු බලු ලෙඩේ හැදෙන වැඩි කාලෙක නැහැ. අපි දාවට බේතුත් තියෙනවා. මේ අවුරුදු දෙකක කාලය විරුද්ධ පක්ෂයේ සිදු කළේ පොදුජන පෙරමුණ දේශපාලන කටයුතු කරපු නැති හින්දා පාළු ගෙදර වළම්බිද එකක් තමයි විරුද්ධ පක්ෂ කරේ. අපිට සැලැස්මක් තියෙනවා ඊළඟ අවුරුදු තුන සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ අවුරුදු තුනෙන් පස්සේ අපි මැතිවරණයට යන්නේ ජයග්‍රාහී මානසිකත්වයක් එක්ක. දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු වීමවල නිරත වන බවයි වාර්තා වන්නේ. සිය කණ්ඩායමට ඕස්ට්‍රේලියාව පරාජය කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන වසරේ පළමු ක්‍රිකට් තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව සමගයි 20-20 තරඟ පහක් මෙම තරගාවලියට ඇතුළත්. එහි පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 11 වනදායි. දෙවන තරගය ලබන 13 වනදා පැවැත්වෙන අතර තෙවන තරගය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිව්වන තරගය පැවැත්වෙන්නේ 18 වනදායි. අවසන් 20-20 තරගය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවැති අතර උපනායකත්වය දරන්නේ චරිත් අසලංකයි. මෙවර සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟ සංචාරයේ නිල විකාශක ලෙස කටයුතු කරනු ලබන්නේ සියත ටීවී අපනාලිකාවයි. පසුගිය වසරේ පැවති තරගාවලි රැසක නිල විකාශකත්වය ලබා ගනිමින් සියත අප ප්‍රේක්ෂක ඔබට ක්‍රිකට් උණුසුම ලබා දීමට කටයුතු කළා. නිරන්තරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන වගකීම සියතට ගත් අප ජයග්‍රහණයේදී වගේම පරාජය ජේදිත් ඔවුන් ළඟින්ම සිටියා. ලබන 11 වනදා ආරම්භ වන ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලියේ සියලුම තරගවල තොරතුරු පන්දුවෙන් පන්දුව ඔබ වෙත සමීප කිරීමට අප සූදානම්. මේ අතර තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මෙලෙස අදහස් පළ කළා. කොහොමද මේ තරගාවලියට තිබෙන සූදානම කණ්ඩායමක් විදියට සහ මානසිකව විදියට? හොඳ ප්‍රැක්ටිස් සෙෂන්ස් ටිකක් ගියා, ප්‍රිපරේෂන් හොඳයි. වෙද එක නම් පොඩ්ඩක් වැහි ගතියක් තියෙනවා. තරගාවලිය පටන් ගද්දී
ඔක්කොම සෙටල් වෙලා හොඳ විදියට වෙයි කියලා අපි එක්ස්පෙක්ට් කරනවා. මාලිංග පුහුණු කරුවෙක් විදියට කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා. අපිට මේ දැනුම ලැබෙන සහයෝගය ඉතාමත් විශිෂ්ටයි. ඒ දැනුම අපිට ඒ ලෙවල් එකට ගියපු ප්ලේයර් කෙනෙක්ගෙන් ගන්න තියෙන එක තමයි ගොඩම වටිනේ. කොච්චර ලොකු චැලෙන්ජයක් වෙයිද ඔස්ට්‍රේලියාව එහෙදිම පරාජය කරන්න අපේ කණ්ඩායම? අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායමට හැකියාවක් තියෙනවා ඔවුන් පරාජය කරන්න. මොකද අපෙත් හැකියාව උපරිම මට්ටමට ළඟා වෙච්ච ක්‍රීඩකයන් රැසක් ඉන්න අපිත් එක්කත්. ඉතින් ඔවුන් වර්ල්ඩ් චැම්පියන්ස් ලා ඒක රෙස්පෙක්ට් එක උන්ට තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ තරඟාවලිය ලබා දීලා තරඟ ජයග්‍රහණය කරන්න. උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.